Hello guys, welcome to my welcome to my YouTube channel. Please subscribe. Enna kosu dulangada mage fit ek comment enna hari api hituwa poda moda comments tikak kiyawanna aathal ekadath ekka video me kiyanne YouTube video ekuth hadala danna danna white kathi monada kiyanne edu me YouTube YouTube video kiyala deida kiyada haduwe hari koma hari ඒ කමෙන්ට් එක දැන් ඔන්නේ සාප කරලා ඉවරයි නේද? පොකටද පිරිපස්ස සීට් එක ඉඳගන්නේ. සැපද නැද්ද ඔයාලා පිරිපස්ස කකුල් දිග ඇරලා නිදාගන්නේ සුජීව. දැන් අපි සාමාන්‍යයෙන් ගමනක් යන්නේ අපි තුන් දෙනානේ. ඉතින් ඉස්සර සීට් එකේ චෝටු ඉන්නවා. මොකද චෝටු වාහනේ යනකොට නිදාගන්නේ නැහැ. චෝටු සාමාන්‍යයෙන් අක්කත් එක්ක කම්පැනි දීලා කතා කර කර හිනාවෙවි. ඒගොල්ලෝ එහෙම තමයි යන්නේ. හැබැයි මම සාමාන්‍යයෙන් මගේ දවස මම වාහනේට නගිනකම් මම වැඩ කටයුතු මගේ ගෙදර. එතකොට बेडशीट මම හරි සැපට කකුල් දෙක මෙහෙම ඇඳේ ඉනවා වගේ තමයි මම ඉතින් පිටිපස්සේ සීට් එකේ නිදාගෙන ඉන්නේ. මම හිතන්නේ මේක දැන් නෙමෙයි මම ගොඩක් ඉස්සර ඉඳලාම මම ඔය වගේ නිදාගෙන ඔළුවක් පැලිලා තියෙනවානේ. එහෙම පිටිපස්සේ සීට් එකේ ඉඳලා රේලිං එකේ ඔළුව වැදිලා ඇක්සිඩන්ට් වෙලා මගේ ඔළුවක් පැලිලා තියෙනවා. මම නෙමෙයි ඩ්‍රයිව් කරේ. සාමාන්‍යයෙන් පිටිපස්සේ සීට් එකේ යන්න තමයි මම කැමති. ඉස්සරහා සීට් එකේ මම ඇත්තටම මම ඩ්‍රයිව් කරනවා නම් විතරයි ඉස්සරහා සීට් එකේ මම යන්නේ. ඒකත් බොහොම කලාතුරකින්. කවුරුවත් මේ ඉස්සරහා සීට් එකේ නැහැ. ඉඳගෙන සාප වෙනවා උගලන්ට කියලා එම් කියපු ගුම් කතාවක් බං ඕක. එහෙම කියන්න එපා. ඉතින් අසුලාන්තේ මොකද්ද කියලා කොහමද ඒකනේ බං ඉස්සරහා සීන් එකට මෙයා ඉන්න කැමති නෑ. මේ ගැහෙන ඒකට සාප කරලා ඉවරයි. මෙයාත් නෙමෙයි ඊළඟට එක්ක සාප කරලා ඉවරයි. එතකොට මේ අංජලි මේ කමෙන්ට් එක මට කියවද්දි මං කිව්වා මම ඊළඟ සැරේ ඉඳලා බොනට් එකේ ඉඳගෙන යන්නම්. ජගුව එක වගේ කියලා. මොකද එහෙම නම් ඉතින් එහෙම තමයි ඉඳගෙන යන්න වෙන්නේ. මං ඉස්සරහා සීට් එකේ යන්න කැමති නෑ. ඕකේ ඕකේ ඊළඟට ලාස්සනම ලාස්සන කමෙන්ට් එක කියවන්න. කොහෙන් පටන් ගන්නද අම්මේ?
උඹලගේ රෙද්දවල් අපිට ඕනේ නැහැ. අපි රෙදි දුන්නා. නැහැ නේ. අපි රෙදි බෙදුවේ නැහැ. අපි රෙදි බෙදුවේ නැහැ. අපි කොහොමත් මේ මෙම රෙද්දක් මේ නිකන් මේ වගේ. මුගේ රස්සාව මොකක්ද දැන් දුව රස්තිය අදුවේ යනවා අම්ම ෂෝ දානවා මාෂා ෆර්නැන්ඩ මට හිතා ගන්න බැරි මේ ගෑනු ළමයින්ට තියෙන අමාරුව නේ ඐ මීන් ලයික් පිරිමි ළමයා මේ ගෑනුත් දන්නේ නැහැ බම් පිරිමි මිනිස්සු ගෑනු නම දාගෙන ඉන්නවත් දන්නේ නැහැ ඒකට වෙන නමක් තියෙනවා ඒක අපි මෙතන නොකියමු රස්සාව මොකක්ද රස්සාව ඇවිල්ලා ලංකාව සහ ජපානය ලංකාව එතර ලෝකයක් අඳුරන්නේ K.Sujeewa ගායිකාවක් කියලා. ඔව්. K.Sujeewa ගායන ශාස්ත්‍රයට එන්නේ හොඳට ඉගෙනගෙන උපාධි අරගෙන හොඳ තැනක හොඳ ජොබ් එකක් කරන ගමන් තමයි ඒක අතහැරලා සින්දු කියන්නේ එන්නේ. මේක ඉතින් කට කැඩිලා දත වැහැලෙනකම් මේක කියලා තියෙනවා. මම ඇවිල්ලා මගේ මම ඉගෙන ගත්ත දේවල් වල එක කොටසක් එක ටොපික් එකක් තමයි ඩර්මටොලොජි කියන එක. එතකොට මම දැන් කරන්නේ මට සැලොන් එකක් තියෙනවා. සැලොන් එකක් කියන්නේ ස්කින් කෙයා එකක් තියෙනවා. එතකොට මේ සැලොන් එකේ මම ස්කින් ට්‍රීට්මන්ට්ස් කරනවා. ඉතින් මට කර්ෆියු දැම්මත් කොරෝනා ආවත් දැන් මගේ ගාව ප්‍රොඩක්ට්ස් ගන්න කට්ටිය ඉන්නවා. මගේ රෙගියුලර් කස්ටමර්ස් ලා ඒගොල්ලෝ මේ ලෝකේ අනිත් පැත්ත පෙරළුණත් මම මගේ ප්‍රොඩක්ට්ස් විතරයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. එතකොට මට ස්ටේබල් ඉන්කම් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි මොන හරි මොනවාරි දැන් මම කලිනුත් කියලා තියෙනවා මට සින්දු කියන්න පුළුවන් මට මහන්න පුළුවන් මට සින්දු කියන්න පුළුවන් නිකන් සින්දු කියන නෙමෙයි මට NCMS ලංකාවේ ටීචර්ස් ග්‍රේඩ් එක්සෑම් එකක් තියෙනවා කර්ණාටික මියුසික් වලට වොයිස් ට්‍රේන් කරන්න පුළුවන් එතකොට මහන්න පුළුවන් මම රොයල් එක්සෑම්ස් කරපු මොනසෙක් ඉංග්‍රීසි මීඩියම් කරපු ඉංග්‍රීසි පන්තියක් හරි දාගන්න බැරිද ඇයි බං උඹලට මේ වගේ කතාව නිකන් ඉන්න වෙලාවක පොඩගෙන දුව රස්තියාද යනවා අම්මා ෂෝ යනවා ඔව් අම්මා ෂෝ දානවා ඉතින් මෙහෙමයි ෂෝ දානවා කියන්නේ කාන්තාවක් වුණාම ගැහැණියක් වුණාම තමන්ට පුළුවන් නම් කකුල් දෙකේ හිටගෙන තමන්ගේ ජොබ් එකක් කරගෙන කාගේවත් කුණු ගොඩේ එල්ලෙන්නේ නැතුව කාගේවත් දේවල් ඉල්ලන්නේ නැතුව කාගෙන්වත් උදව් ගන්නෙ නැතුව කිසිම කෙනෙක්ගේ රුපියලක්වත් අරන් නැතුව ගමනක් යන්න කෙලින් දරුව දෙන්නෙකුත් එක්ක හදාගෙන ඒගොල්ලන්ට ඕන දේවලුත් කරගෙන ෂෝ දැම්මම මොකද දානවා තමයි ඉතින් ඉස්සරහට ෂෝ අම්මා මගේ දුව රස්තියද මේ රස්තියද ගාන මම වැටුණා නම් කියන්න පුළුවන් ඔන්න රස්තියද යනවා අර ළමයා මං අම්මා හරි දුකින් හා ගාලා මේ ළමයා රස්තියද යනවා කියලා කව කොහෙද ඔගොල්ලෝ පයි පිටිපස්සෙන් ගියාද එන උඹලත් රස්තියද යන නිසා තමයි ඔක දන්නේ Oh my god. හරි දරුණුයි. රස්තියාදුකාර ෆැමිලි එකක් මන්නම් ආසම නෑ. කෙල්ල හැසිරෙන්න ඕනේ ඒ විදිහට. මෙයාලා නිකන් කොල්ලෝ වගේ හරිම කැතයි. පොඩක් ඉන්න. මේක දාලා තියෙන අපේ බැටි ක්ලෝ vlog එකට. ඒ කියන්නේ මොකද්ද දැන් මෙතන මිනිහෙක් drive කරන් එක්කන් යන්නේ නැති එක හරි ඔතන මිනිහෙක්ගේ අඩුපාඩුව නිසාද මේ අර ගෑන් ළමයි වගේ මොකද ඒ දාලා තියෙන්නේ? ගෑණියෙක්ද දාලා තියෙන්නේ? අනේ නොදකී. සිරාට පට්ට චාටර් ගෑනු ළමයි තමයි වැඩිම මේක දානවා කියලා දකිද්දි හරිම ඇත්තට කලකිරෙනවා. කලකිරෙනවා කියන්නේ මෙහෙම මිනිහෙක්ගේ ඇඟේ එල්ලිලා ගිහිල්ලා අවශ්‍යතාවය නැහැ අපිට පුළුවන් මම හිතන්නේ අම්මයි මායි නංගි අපි තුන් දෙනා පට්ට ශක්තිමත් අපිට පුළුවන් මේ ගමන යන්න සමහර වෙලාවට මිනිහෙක් වගේ වෙන්න වෙනවා මොකද මෙයා දැන් අම්මා කෙනෙක් වුණාට මෙයා අපේ තාත්තත් තමයි ඒ රෝල් එක ප්ලේ කරන්න වෙනවා සමහරවිට මං දුවෙක් වුණාට මට පුතෙක්ගේ රෝල් එකක් ප්ලේ කරන්න වෙනවා ගෑනු මිනිස්සෙක් වුණාම පුළුවන් වෙන්න ඕනේ තනියම ගමනක් කියන්නේ ඒක ඔයාට බැරි නම් බ්‍රෝ මම මිනිහෙක් කරන් ඵලයන් ඔබ වාහනේ අපිට කොකෝ ඉතින් මේ මුළු බ්ලොග් එකම මලන්න එපා ඔක කමෙන්ට් කරන්න අන්න ඒක ආදී මචං මේ සල්ලි මොකටද බැලුවේ ඇයි බැලුවේ දැම්මද මේ පුද්ගලයාට මම රිප්ලයි එකක් දැම්මා ඉමීඩියට්ලි ආ රිප්ලයි එක ඩිලීට් කරා සෝරි මම එන තරහක හිටියේ කියලා ඒක රිමූව් කරා. හේෂාන් ප්‍රසන්න තමයි මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ. හේෂාන් ප්‍රසන්නගේ කව ෆොටෝ එක මාරම ලස්සනයි. ඕකේ. උඹලට සල්ලි වැඩි නම් අර දුප්පත් ළමයි ඉන්නවා. අයිදා වෙලාවත් කන්න නැතුව. අයිදා, ඊදා, එදා. එදා, හරි. එදා වෙලාවත් කන්න නැතුව. ඒ හින්දා උදව් කරපල්ලා. උඹලට මැරුණට පස්සෙවත් ඒ පින හරි තියේ. ලොකු කම පෙන්නනවා. ඒත් මේ වැටිලා ඉන්න මනුස්සෙක්ට උදව් කරන්න නැති මොඩේ උඹලා. අයිතා එදා බං එදා. අයිතා කියන්නේ රිදෙයි උඹලට.
අද කියන්නේ රිදේ උඹලට අයිතා නෙමෙයි අද කියන්නේ රිදේ උඹලට මෝ ඇවිල්ලා එදා අද ඔක්කොටම අයිතා කියලා ලියලා තිනේ ඉතලම උඹට උගන්වන්න ඕනේ මේක ලියන්න හරියට ඒකනේ බ්‍රෝ සල්ලි තියාගෙන උඹලා ගොන් ආතල් ගන්නවා දුප්පත් මිනිස්සුන්ට උදව් කරපාලා ලොකු පිනක් උඹලා සංකාර කරනවා වග් නෙමෙයි සංචාර කරනවා වගේ නෙමෙයි හරියට ටයිප් කරපන් ඒක අපේ අම්මා තාත්තා ඉන්නේ මඩ කලපුවේ ඔව් එතකොට අම්මා තාත්තා ඒ මේගොල්ලගේ ආච්චි සීයා අවුරුදු 84යි 83 එහෙම කියන්න බෑ ඒගොල්ලන්ගේ නෑ ඒගොල්ලෝ හරිය යන් ඒගොල්ලෝ තරුණයි 17යි 18 ඒගොල්ලෝ බලන්න අපි මෙහෙ ඉඳලා යන්න ඕනේ මොකද ඒගොල්ලන්ට ට්‍රැවල් කරන්න බැරි තත්ත්වයක ඉන්නේ ඒක සංචාර ඒ කියන්නේ අම්මා තාත්තා බලන්න යන එක සංචාර අනිත් එක ඔබ කොහොමද බන් දන්නේ දුප්පත් මිනිසුන්ට අපි දෙනවද නැත්නම් අපි සලකනවද තව දෙයක් අපි සෑහෙන්න දේවල් කරනවා අපි අපි සතියක් ගත්තොත් අපි කොච්චරක් කරනවද කියලා අපිටම මතක නැහැ සාමාන්‍යයෙන් අංජලි රෝසුයි ඒ බල බල පොඩි පොඩි දේවල් කරනවා හැබැයි මම කරන්නේ එහෙම නෙමෙයි ගම්මානයකට ගිහිල්ලා මේ ඒගොල්ලන්ට ඕනේ කරන දේවල් කරනවා. ඒ කියන්නේ මේව එකක්වත් අපි Facebook දාන්නේ නැහැ. මොකටද? මේක ප්‍රසිද්ධිය ඕනේ කියලාවත් නැත්තම් අනිත් මිනිස්සු අනේ මේගොල්ලෝ පින් කරනවා කියලා කියනවත් කරන දේවල් නෙමෙයි. උඹ කියපු විදිහට ගෙනියන්න නම් දෙයක් කරන්නේ මොන මගුලටද බං ඔක පෙන්නන්නේ. අපි ගෙනියන්න ඕක කරලා තියාගන්නවා. උඹ මේක බලන්න නැතු උඹේ වැඩක් බලාගෙන. උඹ කාට හරි අද ගිහලා රුපියල් 5ක් විතර නැත්තම් 100ක් වගේ 50ක් වගේ දීපන්කෝ. අපිට සල්ලි වැඩි වෙලාද තියෙනවද නැද්ද කියන්නේ කොහොමද ප්‍රශ්න? අනේ නෙමෙයි අම්මයි දරුව දෙන්නයි තනියම ගමනක් යන එක ශක්තිමත් අපේ වැඩ ටික අපි තනියම කරන්නේ කරගන්න එක මිනිහගේ ඇඟේ එල්ලෙන්නේ නැතුව මෝඩ පවුලක් අපි හරි මෝඩයි මුන්ද ලංකාවේ කලාකරුවෝ කියන්නේ නොදකින් අපි කිව්වේ නෑ අපි කලාකරුවෝ කියලා මම සින්දුවක් කිව්වා ඉතින් මට දැන් මිනිස්සු ෂෝ වලට කතා කරනවා මම දැන් වේදිකාවේ දැන් ඊයේ පෙරේත් සින්දු කියනවා රටවල් වලට යනවා සින්දු කියන්න ඔයාට කැමති නැත්නම් ඔයා කලාකරුවෝ යන්න බා bro it's okay bro it's okay chill okay නිදි හතිත් මාල වලලු දාගෙනද නිකා ගන්නේ මේව දාලා දිනවා ඇයි මේ මාල වලලු ටික උඹද බං අරන් දුන්නේ මේව ඇද වෙලා අවුල් වෙයි කියලා උඹ දුක් වෙන්න මාල වලලු දාගෙන තමයි නිදා ගන්නේ ඒක ප්‍රශ්නයක්ද උඹට අනේ මන්දා ඇයි අනේ උගොල්ලෝ මෙහෙම මේ බලපන් බං අපි කාගේ හරි වීඩියෝ එක බැලුවොත් ඒ මනුස්සයා කියන්නේ මොකද ෆොටෝ එක තියෙන්නේ මොකද කියලා බලන්නේ මු මාල වලලු මොකද්ද උඹ බලන්නේ නැත්තේ ශ්‍රී ලංකා ගේන් ගර්ල්ස් Wow! Very dangerous! Six. Mukadde, behelven hiti ada. Isu dale? Mukadde. Ni kang netang adu padu ak da alai em enda gan hiti ada. Nee ni. Nee ni? Ya, meh meh hiti nee ni? Nee. Hari. Eh mak comment ekak api inna video ulda dale. Ikan api tunde na inna video ekat ada. Nee mak hita nee eh mani kang da alai kaurari ada setu ekila hitu ad dale. Eh mak wen nee ni saman. Cutang kollek da. Ani mandu mukir. Nee porda gede. ඉකනේ අම්මලා දූලා දැකලා තා එහෙම හැංගිමක් එනවනම් පුතුම ආසාරයකින් ඉන්නේ උඹ ඉක්මට ගිහිලා දොස්තරේක හම්බෙයා ඕ වා දැන් මේ රටේ තත්ත්වය හරිම දරුණුයි උඹලා වගේ කට්ටිය නිසා තමයි මල පණින එක සාමාන්‍යයි නේද ඔයගොල්ලෝ කැමතිද ඔයගොල්ලෝ නැගිටිනකොට ගොන් බඩු මුට්ටු කුස්සි ගුඩ් මෝර්නින් එක වෙනුවෙන් ඉස්සලා දකින්නේ ඒක දැක්කම ඉතින් මුල් කාලේ නම් ඇත්තට ඇඬුණා ඒ දැන් ඉතින් මාත් ඉතින් රිටර්න් නේ දෙනවා ෂෙට් එකේ ඒක දෙනවා කියන්නේ මට තේරෙන්නේ නැමේ මිනිස්සු අඩෝ ලංකාවේ මිනිස්සු කණ්ඩ වේලක් නැතුව ඉන්නේ මේ වගේ වෙලාවක තමයි මේ වගේ ප්‍රශ්නක ඉන්නකොට වෙන බැටක්ම නැත්ත බං තිලිප් හොමන් මන් දන්නේ මොකද ඒ නමේ තේරුම කියලා හරි කමන්න Even though this lady is Tamil, don't like to speak in that. On the other hand, her daughter also trying to speak in English. This is how they decrease mother tongue quality. இப்போ இருந்து நாங்க தமிழ்ல பேச போறோம். இந்த வீடியோ பார்க்கறது யாருக்கு நாங்க பேசுறது விளங்குதுன்னு சொல்லுங்க. தேங்க இந்த அப்படி தமிழ்லயும் கதா கரானா. මේ வீடியோ එක உங்களுக்கு தெரியனவாது. இந்த வீடியோல இந்த கமெண்ட போட்டுக்கற அந்த மோட மட்ட மண் தலையில இருக்கிற அந்த மூதேவிக்கு வேற வேலையே இல்லையா? උඹට වෙන වැඩක් නැද්ද මේ වගේ කමෙන්ට් එකක් දාන්න ඔව් දැන් මේ විදිහට අපි කතා කරා කියමු දෙමළෙන් ඔහොමනම් උඹට හරි තේරෙනවද නෑ මටම තේරෙන්නේ නෑ ඔය මේ කමෙන්ට් එක මේ පුද්ගලයා දාලා තියෙන්නේ මෙයා ආවිල දෙමළලු හරිද ඉතින් දෙමළලු කැමති කතා කරපන් අපිට
කොහොමකෝ ඕ ඇයි අපේ අනිත් එක මාර ජාතිවාද තියෙන මෙන්න අප්පා ලංකාව මෙහෙම වුනේ මුන් වගේ උන් නිසා තමයි කියලා වැඩ ඒ කියන්නේ මුන්ට මේ වන වැදගෙන මැරෙන කොටත් සිංහලයි දෙමළයි භාෂාවයි අනේ මොනවද ඩික්‍රීස් මදර් ටංග් ක්වොලිටි අපි සිංහලෙන් කතා කරන දෙමළුන්ගේ population එක අඩු කරනවා ඒ කියන්නේ මොනවද පිස්සුද බං කමල් පෙරේරා වී බඩු මගේ ලී බඩු වෙන්න ඇති දාන්න ඕ අනේ පව් ඉතින් එයා සාප්පුවේ වැඩ කරනවා ඇති මේ ලී බඩු සාප්පුවේ ඒකයි එයා ලී බඩු විකුණනවා ඇති වෙන්න ඇති මේබී නැත්නම් ලී බඩු ගන්නවා ඇති රේ වීතානගේ වීතානගේ මල කොලම් මුංගේලු ඒ කියන්නේ එයා මේ මේ ඇන්ටි අනේ මන්දා ආ ඒ ඇන්ටිගේ ප්‍රොෆයිල් එකේ දාලා තියෙනවා නෝ ජොබ් කම්පැනි අනා පව් ඉතින් වෙන ජොබ් එකක් සාධාරණයි හැදින් සාධාරණ කමෙන්ට් වස්තුවා කමෙන්ට් කරන්න ඉට්ස් ඕකේ ඩැනියල් ජේ රාජ් ඇන්ඩ් ග්ලෝරි මේ මම හිතන්නේ හතර දෙනෙක් එක ප්‍රොෆයිල් එකක් ෂෙයා කරනවා ඩැනියල් ජේ රාජ් ඇන්ඩ් ග්ලෝරි ජේ රාජ් නෙමෙයි ජය රාජ් හරි කමෙන්ට් නේ සුජීවයි පොඩි හොතයි මං හිතන්නේ සුජීවයි පොඩි හොඳයි හරි මේ ලොකු කෙල්ලගේ ෂෝ වෙඩයි මං හිතන්නේ වැඩි හරි නහයට තා කන්නම තයක් තිබුණේ නේද මේ දෙමළ කෙනෙක් හරි අපි දන්නේ නෑ නෑ හරි නෑ ජයර්ජ් එකේම තේරෙනද නාස්සනුවක් නම් වටා හොතයි ආ හරි ගොඩක් හොඳයි ඉස්ලාම වා සිංහල චුට්ටක් ඉගෙන ගන්න මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල මිනිස්සු නිසා අපි හදිසිය කොළඹකට අනුරාධපුරයට වත් ගිහිලා බහින්න වුණොත් මේ තීර ප්‍රශ්නෙත් එක්ක දෙමළෙක් කතා කරලා බෑ කෙල්ලේ සිංහල පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න ඕනේ මිනිස්සු එක කතා බහ කරන්න හදිසිය වතුර උගක්වත් ඉල්ලගෙන බොන්න නේද එක්සැක්ට්ලි ඉතින් අනිත් එක තමයි මමයි පොඩි හොඳයි ලොකු කෙල්ල හොඳ නෑ ලොකු කෙල්ල හොඳ නැත්තේ ඇයි බං නාවි නහය විඳලා අප්පා ඉතින් මෙතන විඳින එකයි මෙතන විඳින එක කිලෝමීටර එකවත් දුකම දුරක් තියෙනවා වඩන්නේ අනිත් එක මගේ නහය මගේ නහයත් මුගේ රින් එකත් මුගේ මම ඉන්නේ අම්මා බලාගෙන පාඩු විනු උඹ කවුද ගේන්නේ ඒක ගැන මොනි වෙන්නේ ඉත කොකොටම වැඩි මේ මොකද එන්නේ ග්ලෝරියා වාර ග්ලෝරියා ඔයා මේ ඉස්ලාම් සිංහල චුට්ටක් ඉගෙන ගන්න අනිවාර්යෙන් මොකද ඔයාගේ කමෙන්ට් එක කියවන්න මට ගොඩාක් අමාරු වුණා මේ රටේ ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් අපි සිංහල චුට්ටක් දැනගන්න ඕනේ සෝරි යා මේ කියන්නේ මේගොල්ලෝ දැන් අර කලින් කෙනා හූමන් හෝමන් හොල්මන් කව ඔයගොල්ලෝ රේසිස්ට් වෙන්න එපා ඒ කියන්නේ මෙතන ජාතිවාදය නෙමෙයි ඇති කරනවා නෙමෙයි ශ්‍රී ලංකාවේ වැඩිපුරම ඉන්නේ මජොරිටි ඉන්නේ සිංහල තව දෙයක් ඇවිල්ලා අපිට කම්ෆර්ටබල් දේ දිග අත් අඳින එක නම් ඒක දාලා තිබ මඩකලපෙ vlog එකේ එච්චර රස්නේ නම් දිග අතුයි කොණ්ඩේ කඩන් ඉන්නේ ඒ කියන්නේ අඳු ගලවගෙන ඉන්නද කියන්නේ මොකක් ගොඩක් වෙලාවට මම හිතන්නේ මගේ ප්‍රේක්ෂකයෝ මට ආදරය කරන හැමෝම අපි අපේ පවුලට ගොඩක් ආසයි මොකද අපි පිළිවෙලට අඳින නිසා සහ සංවරව අඳින නිසා ඒක බලාගෙන ඉඳ බැරි නම් මූට ඔව් නෑ සංවරට කියන්නේ ඒකේ අපි ඇවිල්ලා ඒක අපි සංවරට ඉන්න ඕනේ කියලා කරන එක නෙවෙයි පුරුද්ද ඒක පුරුද්ද ෂෝට් ස්ලීව් එක කැන්දාම ඕන ඔලෙඩි සීතලයි මොකද එච්චරටම පුරුදු වෙලා තියෙන්නේ ලොง ස්ලීව් එකක් ලොง ස්ලීව් ඇඳලා මගේ කොණ්ඩේ මගේ ලොง ස්ලීව් මගේ දාඩිය මයිකා මයි පෙට්ට ඒ වගේම තමයි කතා කරන එක හෝ නහයේ හරි කොහේ හරි දානෙව්වා අදාල කරගන්න එපා. ඔව් ඉතින් ඒවක් බලන්න කැමති නැත්නම් ඒක කෝලමක් වගේ පේනවා නම් පාඩුවේ ඉන්න මොකටද බලන්නේ? එච්චරටම නාස්ලනුවකට මොකක් නාස්ලනු දාගන්න ආසන්න ඔයා ඔයාගේ දාගන්න ඉතින් සිංහලව තේරෙන්නේ නැති හරකට ඉංග්‍රීසි කතා කරන උගත් හරක්. ඒක ඇවිල්ලා අර අපි අර කව් කෙනෙක්ට නංගි කතා කරලා දාපු වීඩියෝ එක කලින් vlog එකේ ඒකට දාලා තියෙනවා. ඉංග්‍රීස් සිංහල දෙමළ චයිනීස් ජපනීස් කියලා නැහැ හරකට ඉතින් තේරෙන්නේ උඹා විතරයි. මේ හරකට අපි මොන භාෂාවෙන් කතා කරත් කමක් නැහැ. අදාළ නැහැ. අනිත් එක ඒ හරක කොච්චර ළඟටද ඇවිල්ලා හිටියේ වාහනේට කියලා දැක්කද? ඒ අපි යට කන්න දීපු නිසා. ඒකට දාලා තිබා තිරිසන් සත්තුන්ව වීඩියෝ ගන්න උඹට කන්න දෙන්න කියලා. කන්න දීපු නිසා තමයි. නිසා තමයි උන් පස්සෙන් ආවේ. ඕ නැත්නම් එච්චර ළඟට හරකේ කෙනවද වාහනේකට? ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන් කතා කරන එක උඹලට ප්‍රශ්නයක් වුණාට අර අරගලට ප්‍රශ්නයක් නැහැ සත්තු කියලාවත් කියන්න කැමති නැහැ මොකද මේ උන් නෙමෙයි ඇත්තටම සත්තු උඹලගේ සත්තු බ මුන්ට පිස්සු නේද කාලකන්ණි බැලලියෝ අම්මත් එකයි දුවලත් එකයි බැලලියෝ බැලලියෝ ආ මාර හදිස්සියනේ ඔයගොල්ලෝ කමෙන්ට් කරන්නේ නේ කමෙන්ට් කරන්නේ ගොඩක් බිස්සන බැලලි කියන්නේ මේකට ඒ පූසෙක් අම්මා ඒකට තමයි බැලලි කියන්නේ අනේ අපේ පූසෝ නෑ ඒක බැල්ලියෝ බං ඕ හරි ඔකේ හරකෙක් දැකලා නෑ වගේ දැක්ක ගමන් පුපේ පොෂ් පුපේ හරි
පෙන්නන්න මුන් ලංකාවෙමද සුද්දවත් මුන් තරම් පොෂ් නෑ ඒ පොෂ් එවට කමෙන්ට් කරන අපිත් ගොන් වෙනෝ හරිනේ ඉතින් ගොන් වෙනක් වෙනෝද වෙනෝ ඒ කියන්නේ මේ කමෙන්ට් එක එන්නත් කොයි පළාතේද කියන එක අපිට තියෙනවා මොනවද බම් මේ පොෂ් කතා පොෂ් කොහෙද හරකෙකුට කණ්ඩ දුන්න මේක පොෂ්ද මං කවුට ඒ හරකට ඇඩ්‍රස් කරේ කවු කියලා දැන් මේ වගේ කමෙන්ට් දාන ඔයගලන්ට අපි ඇඩ්‍රස් කරන්නේ එම හරක කියලා ඔව් දැන් ඒ නිසා ඇත්ත කවුට අපි හරක කියලා කියන්නේ නිකන් හරි නෑ වගේ අපිට ඒ නිසා ඊළඟ සැරේ මං හරකෙක් දැක්කොත් ඒසල විශ්වජිත් කියලා කතා කරන්න. එතකොට හරි. ඕකේ. ටොයිලට් යනක විතරයි මුන් FB දාන්න නැත්තේ. ඒක දාන්න බෑ නේ ඉතින්. බ්ලොක් කරනවා. පොඩි නම් කමෙන්ට් එකක් විතරක් දාන්න. ආයෙත් පුළුවන්. රාජේන්ද්‍රම් සම්මුගන් තමයි මේ කමෙන්ට් දාන්නේ. ආ. හරි එන්න එන්න. ඕ. වාංග තම්බි වාංග. වාංගලා වඩා මපල වලපල. හරි. රෝස් නිසා බැලුවා. ආයෙ බලන්නේ. ගුඩ් බයි. ඌ. බයි. ඔය රෝස්ට අපි ආදරේ ඒ කෙල්ලව නැති කරන්න එපා බං මෝඩ ගෑනු දෙන්න හරි එන උඹ හදාගන්නකෝ කියන් මොක්කුන්ද බං උඹලා මූනිකන් හරි ගෙදර ඉඳලා රෝස හදලා දුන්නා වගේ මොකෙත් මෝ මේ කටයි සූට් එකම දාන් ඉන්න පොරක් හැබැයි ඔය වගේ උන් තමයි දැන් චාටර් චාටර් කියන්නේ ඉන්න චාටර් චීත්‍යයක් යන ගන්නේ මේ ටයි කෝට් සූට් ඔක්කොම ඇඳගෙන හරි රෝස් පවුලු ඒකයිලු එච්චර දවස් එයා ඉවසුවේ මුන් දෙන්න හරි ෂෝක් වැඩි ගොන් පාට් මොනවද උඹ ඉවසන්නේ ඒක තමයි මූනිකන් මුගේ ගෙදර කරේ මොකක් ට්‍රැක්ද බා පෝගඩි අන්නවා පෝගඩි නීගලු උංග අයියෝ අයියෝ වර්නම් බයි හරි එනම් වයි ආර් යූ වොච්චින් ඉට් මෝඩයි මෝඩයි නේද පෙසම් උണ്ട് වේලේ පාකටානේ අනානේ මොකද බා මම දැන් පූපු පොට චීත ඩ්‍රෙස් එක පොටකොන්ද කෝට් සූට් එක වචනේ මම ගොඩක් කිව්වා අලුතයක් කියන අම්බුරේට මොනවද කියන්නේ දෙමලෙ කෝට් සූට් එකලා කල්ටිට මිස්ටර් රාජේන්ද්‍රම් සම්මුගම් නේ සම්මුගම් ඒමනේ අපේ කට්ටිය බණිද්ද ඒගොල්ලන්ට අර බණිනකොටනේ ටයිපින් ඉව මේ පැටලෙන්නේ මූට මූගේ නම ටයිප් කරගන්නත් බරෝ එක අපල කරලා චම්මුගම් කියලා තියෙනවා වෙන්නේ නැති රාජේන්ද්‍රන් චම්මුගම් මල් මල් දාප්පු පොඩක් ඉන්න කොමන මොන්නේ නිකන් මූංජල කට්ටි කරා ඉතින් මාස් එක පදලා ඉවසුවාලු මූ මොකෙද්ද බං ඉවසන්න බෑ ඉවසන්න කවුද උඹට ඉවසන්න කියලා මොකටද උඹ ඉවසන්නේ ඒක මොකක්ද මේ වොට් මුන් යන එන මං නැතිව ඉන්දියාවෙන් ආපු දෙමළුනේ යන එනමක් නැතුව ඉන්දියාවෙන් ආපු දෙමළු ඉන්දු රූප සිංහ කියනකන් අපි ඉති දැනගන්න ඉන්දු රූප ඉන්දු ඉන්දියාවෙන් ආපු දෙමළුද වා මට කිව්වේ නැත්තේ ඇයි අනේ මෝඩ හැත්ත ගෑණියේ ගෑණියෙක්ට මිනිහෙක්ට වන්දා මොකා වුණත් අපේ අම්මා ජාපනයේ අපේ තාත්තා මඩකලපුවේ අර දැන් සංචාර කරනවා සංචාර කරනවා සංචාර කරන කියලා මේක උසගෙන නටන්නේ ඒක සංචාර නෙමෙයි අපේ අම්මා තාත්තා ජීවත් වෙන්නේ උන්ගේ ඒගොල්ලගේ ගම ඒක. ඒකට ගිහිල්ලා බලලා එනවා. අපි ලංකාවේ. මේ ළමයා මගේ නේ ළමයා ලංකාවේ. පොඩි ළමයාත් ලංකාවේ. අනිත් එක මෙහෙමයි. යන එනමක් නැතුව ඉන්දියාවෙන් ආපු දෙමළු කියමුකෝ. අපි උඹට මඩ වුණ ප්‍රශ්න මං ඇවිල්ලා උඹේ ගෙදර ළමයි දෙන්නත් එක නැවතුණාද? මේ රෝස්නි වේනුවෙන් ඉවසන් හිටපු ඒ රෝස්ගේ කොණ්ඩේ ගොතන්නේ කියන්නේ ඌ හරියට හැමදාම උදේ 6ට 6 මාරට ඇවිල්ලා මේ කොණ්ඩේ ගොතලා දෙනවා වගේ. අනේ බං. ආය අර ප්‍රදීප් චන්ද්‍ර කුමාරේට නම් මාර ප්‍රශ්නයක් තියෙන්නේ. ඌ මෙහෙමයි නෙගටිවිටි එක බෙදා හරින්න හදපු වීඩියෝ ගන්න. මේ අපි මේකෙන් පොඩි ආතල්යක් ගත්තේ. මොකද අපිට ඇත්තටම තේරෙන්නේ නැ මේ වගේ අදහස් සහ මේ වගේ යෝජනා කොහෙන්ද මේ කමෙන්ට්ස් දාන කට්ටියට එන්නේ කියලා නෑ ඒ උපන් හැටි ෆැක්ටරි ෆෝල්ට් මචං මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොම ඔය සෙට් එක මේක දාලා YouTube account එකක් වගේ හදලා ඔයගොල්ලෝ මේ වගේ කමෙන්ට්ස් දැම්මත් මාර විදිහට මිනිස්සු බලයි හැබැයි ඔය වගේ ඔයගොල්ලෝ කියනවා වගේ අර අසභ්‍ය වචන පාවිච්චි කරලා අසභ්‍ය ෆොටෝස් දාලා එහෙම දාන්නේ તો ඒක හොඳයි දැන් මම මේ කියන්නේ දැන් එක හරි බැනලා හරි ඔය කින්ඩියට හරි කමෙන්ට් දානකොට පොඩ්ඩක් තමන්ගේ ප්‍රොෆයිල් එක ලස්සන තියාගන්න මොකද දැන් අපි එක බලලා ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට එනකොට ඔයගොල්ලෝ උම්මගෙන වීඩියෝ මේ කවර් ෆොටෝ ඊට පස්සේ නෝ ජොබ් කම්පැනි තිබ්බම ඔයගොල්ලන්ගේ චරිත චාටර් අර වගේ කමෙන්ට් එකක් දැක්කම තව මාර අමාරුවක් තියෙන ඩයල් එකක් ඉන්නවා ජනප්‍රිය නාලිකාවක ට්‍රේනි කෙනෙක් විදිහට ගිහිල්ලා එතන වැඩි කරගන්න බැරුව එළියට බහැපු පුද්ගලයෙක් ඔතන ප්‍රොෆයිල් එකේ අපරාධේ නාලිකාව වෙනම නම දාලා තියෙනවා ඒ වගේ ඉතින් මං නම් කියන්නේ ඕන්නේ නැහැ නේද ගරලලා අමාරුවක් තියෙන ඒ කියන්නේ හැමදාම උදේට ඔගෙන් කමෙන්ට් එකක් එනවා බඩු මුට්ටු කියලා මොකටද කියලා මම බඩු මුට්ටු වේකුණන එකෙක් වෙන්නේ නැති
ඇත්තටම තේරෙන්නේ මේ මොන තරහවක්ද කියලා. මගේ ගාව නම්බර් ඇඩ්‍රස් ඔක්කොම තියෙනවා. ඔව් හල දෙනවා. يعني papa වාන්ස කරන්නේ. ඔව් ඇත්තටම වාන්ස කරන්නේ නැහැ තමයි. ඌට මේ කෝල් කරලා බැලුවා. ඇත්තම කියනවා අපිට කම්මැලි කමක් ආවහම අපි මේ වගේ වැඩ කරනවා. අපි දැන් හොයලා බැලුවා ඇයි මූ හැමදාම බරින්නේ මූගේ නම්බර් එක හොයාගන්න. මේ නාලිකාවේ වැඩ කරන පුද්ගලයෙක් ඉහළ තනතුරක ඉන්න පුද්ගලයෙක්ගෙන් කෝල් කරලා කවුද මචං මේ කියලා ඇහුවා. මේ නම්බර් එක දීලා ඇරියා මට මෙන්න මේ මූ තමයි. අපෝ මූ අපිත් එක්ක වැඩ කරන්න මූ මාසෙ ට්‍රේනින් හිටියේ කියලා. ඊට පස්සේ නම්බර් එකක් ගිහින් ගෑස් පෝලිමක ඉඳපංකෝ එහෙම ඉන්න බා මම දන්නේ බෑ කියන්න හදන්නේ මොනවද අනේ මුන්ට ටයිප් කරන්න බෑ නෑ නෑ ඔහොම කෙසේ ටයිප් කරනවා ඇති මේ කාට හරි මොනාරි බැනලා ටයිප් කරනවා නම් ඒක දෙපාරක් කියවනවා හරියට කියලා ලියලා හරියට බැනුම් ලියලා තියනවාද කියලා එහෙම නෑ මේක කියන්න කොහොමද තව දෙයක් අපිට හොඳ කමෙන්ට්ස් දාන කට්ටියගේ අද වෙනකම් මම නම් දැකලා නැහැ කිසිම මේ මිස්ටේක් යන්නේ මේ වගේ මුන්ට ලියන්නවත් බැරි ගොන් හැත්ත බං උන්ගේ බල් වලට ඉන්නේ ඒකනේ හරියට ලියපන් ලියනවා ගොල්ලෝ කියන්නේ ඒකවත් ලියන්න බැරි උන් තමයි අර නෝ ජොබ් කම්පැනි වගේ තමයි ඉතින් ජොබ් කොහෙද මේ පෙට්‍රල් පොලිමේ ඉන්නවා. එහෙම නිකන් ඔයා කියනවට ගිහලා ඉඳලා බලපංකෝ කියලා එහෙම අපිට බලන්න බෑ. මෙහෙමයි. අපි මං හිතන්නේ ගෑස් මේ ක්‍රයිසිස් එකක් ආවහෙන් පස්සේ අපි ගෑස් ගත්තෙම නැහැ. ගත්තෙම නැහැ. මොකද ඊට කලින් ඉඳලා අපේ ගෙදර සිලින්ඩර්ස් ටික අපි හැම වෙලෙම ෆිල් කරලා තියෙනවා. ඒ කියන්නේ එකක් ඉවර වෙනකොට තව දෙකක් හෝ දෙකමාරක් තව ඒක ෆිල් කරලා තියෙනවා. අනිත් එක පිලිවෙලට උයන කාන්තාවක් මම ඔක්කොම ලෑස්ටි කරලා ඊට පස්සේ ඔක්කොම ලෑස්ටි කරලා ඔක්කොම රෙඩි කරලා තිබ්බා ගස්ස බෑම. ඒ කරී එකක් හදන්න මෙයාට යන විනාඩි 5යි 10ක් අතරේ ඉවරයි. මොකද ඔක්කොම රෙඩිමේඩ් දාලා මික්ස් කරලා රත් කරන ටික ඉඳෙන ටික විතරයි. ඒකක් පාවිච්චි කරන්නේ. ගෑස් එක පිරිමාගෙන ඒ කියන්නේ කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට දරුවෝ දෙන්නට යම් කිසි දෙයක් ඉතුරු කරවන්න ඕනේ කියන හැඟීමෙන් වැඩ කරන කාන්තාවක් විදිහට මං හිතන්නේ මම බොහොම ලස්සනට මගේ කිචන් ඩිපාර්ට්මන්ට් එක හැන්ඩල් කරන මනුස්සයෙක්. තව එකක් ගෑස් ගේන එක පොඩ්ඩක් ඒ කියන්නේ මේ දැන් නෙමෙයි ඉස්සර නම් ගේමක්. අපි ගිහිල්ලා ඕක උස්සලා අපිට ඒක පට්ට ගේමක්. ඒ නිසා අපි මාර පරිස්සමෙන් ඉස්සර ඉඳලාම අනිත් එක තමයි ගෑස් පොඩි ගණන් වලට තියෙන කාලේ අපි ගෑස් සිලින්ඩර් ගිහිල්ලා කහපාට සිලින්ඩර් දෙකක් නිල් පාට සිලින්ඩර් දෙකක් එතකොට හදිසියේ කෝකටක් කියලා හාෆ් සිලින්ඩර් ඒ ඔක්කොම කියලා තියෙනවා මේ ප්‍රශ්න මේ ගෑස් ප්‍රශ්න එන්න කලින් ඉඳලාම අපේ ගෙදර ගෑස් සිලින්ඩර්ස් ටික ෆිල් කරලා තිබ්බේ මේ වෙනකන් මම තාම ගෑස් ගත්තේ නෑ මට තාම ගෑස් තියෙනවා මට නැති වෙනකොට පුතේ ඔයා කියන විදිහට මම පෝලිමේ ඉඳලා ඉන්න බා බලන්නම් මම ඉන්න බා 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 බ්ලැක් ෂිප් වාහනේ ඉඳගෙන පෝලිමේ හිටියත් කටියක් වුණත් ඉන්න පුළුවන් හුස්ම හිරවලා මිනිස්සු මැරෙන්නේ කටියක් හොටෙල් දාලා දෙන්නේ උඹේ තාත්තා අපි වාහනේ හිටගෙන සතියක් ඒසි දාගෙන ඉන්න අපි යන යන තැන මේ බහින බහින්නත් කලින් Facebook කියන දේ ඇයි මේම මිස්යූස් කරන්නේ කියලා හඩන්නේ. තමන්ගේ ඊර්ෂියාව, තමන්ගේ කුවකකම, තමන්ගේ තරහව ඒවා ටික නිකන් ප්‍රදර්ශනයට දාලා ඒවා පිරිමා ගන්න කරන දෙයක්. තත්ත්වෙත් එක්ක අපේ රටේ තමන්ගේ දියුණුව තමන්ව බලා ගන්න ඉස්සලා අනුන්ගේ නහයවලුයි නහය තියෙන හොයන්නේ නැතුව තමන්ගේ දේ බලා ගන්න දැන් තමන්ගේ දේ කියන්නේ කරුණා කරලා දැන් මේ 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 මාසේ දැන් මේ සිටුේෂන් එක තියෙනවා අපි මීට මාස 6කට කලින් නිකන් හිතන ජනවාරි මාසේ අපි හිතුවද කවදාවත් දන්නේ නැහැ අපිට මෙමු තෙල් පෝලිම් වල ඉන්න වෙයි කියලා නිකන් එක ෂෙඩ් එක වාහන දෙකක් නවත්ලා තියෙනවනම් අනේ වෙක්පා බේබියා ඊළඟ ෂෙඩ් එකට කියලා මම මගේ කටෙන්ම කියලා දිනවා ඒක මං කියලා ඊයේ දුක් වුණා මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මාස 6කට කලින් ලංකාව තිබ්බ විදිහට නෙමෙයි අද තියෙන්නේ මිනිසුන්ට කණ්ඩ නැහැ ඇත්තටම දැඩි ලෙස දැනෙන්නේ කිරිපිටි නෑ කණ්ඩ නෑ ගෑස් නෑ පෙට්‍රල් නෑ කරන්ට් නෑ එතකොට මිනිස්සු ලෙඩ වෙනවා මිනිස්සු ලෙඩ වෙනවා එතකොට මේ වගේ දරුණු සිටුේෂන් එකක ඉන්නකොට අපේ රට මේ මිනිසුන්ට බැරිද මීට වැඩිය පොඩ්ඩක් ඉහළට ගිහලා චුට්ටක් ඉන්න ස්ටෙප් එකට අර පහත් ගතිය යන්නේ නෑ
පණු ගතිය ඒකෙන් පොඩ්ඩක් ඉහලට ගිහිලා අනේ මේම රටට වෙලා තිනවා මේක හෙට දැන්වත් හොඳින් ඉමු කියලා හිටපියව වාත් හොඳින් ඉන්න කියලා ඉන්න පුළුවන්නේ එද කවුරු හරි කමෙන්ට් එක දාලා පටගාලා ගැලෙව ඒත් මම ස්ක්‍රීන් රෙකෝඩ් කරගත්තා මෙහෙමයි ඔච්චර ධෛර්යවන්තව ඔය වගේ ජරා කුණු කමෙන්ට් දානකොට ඒවට රිප්ලයි කරාම ගලවන්න ගලවා චාටර් මේ ස්පෙෂලි තව දෙයක් කියන්න ඕනේ මේ වීඩියෝ එක බලලා මේක මේ අදාළ වෙන්නේ මේ කමෙන්ට් දාපු කට්ටියට විතරයි පමණයි ආදරණීය ඒ කියන්නේ සමහර වෙලාවට මම දැකලා තියෙනවා අපිට සමහර වෙලාවට මගේ ගොම් ටොක් දෙන කට්ටියට එක දිගට මිනිස්සු බනිනවා ඒක ඒ කට්ටිය අපි ගැන දන්නවා ඒ කියන්නේ මෙහෙමයි අපිට ඕනේ නැහැ හැමෝම අපි හොඳයි කියලා හිතන්න ඕනේ නැහැ ඒත් ඉතින් ඔගොල්ලෝ අපිට කැමති නැත්තම් ඔයගලන්ට පුළුවන් පාඩුවේ ඉන්න. ඔව්. අතන නොබලා ඉන්න. ඔව්. අපි ඔය බ්ලොක් කරන්න. ආ අපිට ඒ වගේ එකක් බලෙන් එහෙම එකක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. හැබැයි ආදරණීය ඒ කියන්නේ බොහොම මගේ ජීවිතේ මට ওই දෙන්නට පස්සේ. තැන්ක්ස් මචං. තංගිතයි වාටයි පස්සේ මට මේ මං හිතන්නේ ලොකු ශක්තියක් වෙන්නේ මගේ ෆෑන්ස්ලා. ඒ කියන්නේ ෆෑන්ස්ලා කියලා කියන්නත් බෑ. ඒ තරම් සම්පයි හිතට. ඉතින් කිසිම දනකදී අපි ෆෑන්ස් ෆෑන්ස් ගන්න ෆෑන්ස් ගන්න. ඉතින් මේ කට්ටිය නිසා අපිට ආදරේ කරන මේ කට්ටිය නිසා තමයි අදටත් අපි මෙච්චර ශක්තිමත් වෙ ඉන්නේ. අනිවාර්යයෙන්. ඉතින් අනේ අපිව හම් වෙලා තියෙන කට්ටිය දන්නවා අපි කවදාවත් නිකන් එහෙම නැහැ. අපි දැක අම්මට සික් කොහමද බොක්ක කියලා තමයි කතා කරන්නේ. කොහොමද? ඒ අපේ හැටි. ඒක අපේ හැටි. අපි මන් දන්නවා අපි හරිම වෙනස්ම වීඩියෝ එකක් මේ හැදුවේ. අපි මේ වගේ ආතල් ගන්න ඇත්තම කියනවා නම් අපි මේ මේක ඇවිල්ලා මේ හදාගෙන මේම මේ අද මේ වැඩේට යමු කියලා කරපු එකක් නෙමෙයි. මම මේ පූස් පැටා උണ്ടයි බල් පැටා උണ്ടයි ගේ කැම මේ දෙන්න ලෑස්ති වෙනකොට කොච్చර మోడైద మీ మినిసు వెన వెడ నద్ద నో జాబ్ కంపెనీ వల ఇన్న కట్టే కిలా అపి హినా వెనో మల్లిలా మే బలండ ఏక తమ లంకాయే తత్వే ఎహెం మెహెం చా మినిసు ఇనో ఎహెం మెహెం ఇన్న చా మినిసు ఓగల అపిట అదాల నే అదాల కేనాన తవ దేయక్ అవిల్లా ఓగలంగి ఓగలంగ బెనపు కామెంట్స్ అపి ගලවන්න තරම් නෑ අපි ගලවන්නේ ගලවන්නෙත් නෑ අපි කම්මැලි වුණාම අපි රිප්ලයි එකක් එහෙම දානවා සෙට් වෙලාම මගේ කියලා නෙමෙයි කාගේ අම්මට මොන හරි කියද්දි මල පරින එක සාධාරණයි එතකොට ඉතින් මමත් ලස්සන කමෙන්ට්ස් දාලා තියෙනවා ඒවා ස්ක්‍රීන් ෂොට් ගහලා මගේ අම්මටත් දාලා තියෙනවා කට්ටිය අපෝ වගේ දුව බලන්නකෝ කියලා කවුද කැමති වෙන්නේ තමන්ගේ අම්මට කවුරුහරි මොන හරි කියද්දි මේ අර දෙමළ පැලි වගේ අපෝ එචරයි අදට මේ වීඩියෝ එකකින් අපි සමු ගන්න යන්නේ අපි ඇත්තට අපි වීඩියෝ එකක් අරන් එනවා අනේ අපෝ මේ ගමනක් යන බ්ලොග් එකක් එහෙම හදනවා නම් ඔයා මීස එකක් ඇඳගන්න. ඕ ගෑනුලා මේ ඩ්‍රයිව් කරන එක හරි නෑ නේ එච්චර දුර නේද? ඒවලක් විතරක් ඇතිද? අර කමන්නේ. අනේ ඇති වත්තරන්. තනියෙන් අපිට මොකුත් ඔය බැන බැන එන්නේ නැතෝ පාඩුවේ අපෝ මම ඒගොල්ලන්ට කැමති නෑ කියලා ඒගොල්ලන්ගේ වැඩක් බලන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලොත් සුපිරි කැරක්ටර්ස් ලා. අපිට කැමති නැත්නම් ඒක අත්‍තර ප්‍රශ්නයක්වත් නෙමෙයි. අපිට කෙනෙක් හරි අපිට කැමති නෑ ඒ ඇති. අන්න එච්චර අපිට වටින්නේ. ඒ වගේම තමයි හැම මනුස්සයෙකුටම ඉන්නවා හැම මනුස්සයෙක් ගත්තත් අම්මා අර සමහර කට්ටිය ඉන්නේ මට අරියා පේන්න බෑ හැබැයි අරියා ඔය ආශ්‍රය කරලත් නැතුව පේන්න බෑ කියන කට්ටිය ඉන්නවා සෑහෙන්න ඉන්නවා ඒ වගේ ඒ කැටගරි එකේ අපි ඉන්න එක ගැන හිතලා අපිට ඇත්තටම මේ දුකක් නැහැ පාඩුවේ දුරේ ඉඳන් අර අපිට අකමැත්තෙන් ඉන්න කට්ටිය ඔයගොල්ලෝ ඇත්තට සුපිරි හැබැයි ඔය නිකන් මෝඩ ගොන් කමෙන් දාන එන උන උඹලා චාටර් හරිම චාටර් අනිත් එක තමයි මනුස්සයෙක් හොඳින් ජීවත් වෙනවා නම් කාලා ඇඳලා ඉන්නවා නම් ඒක දැකලා සතුටු වෙන්න ඒ කියන්නේ ඒකෙත් ස්පෙෂලි සිංගල් පේරන්ට් කෙනෙක් මෙච්චර දුරක් දරුවෝ දෙන්නත් එක අපිට මං හිතන්නේ කාන්තාව ඒ කියන්නේ ගෑනු ළමයි ගෑනු කමෙන්ට් කරද්දි හරි දුකයි ඔව් ඇත්තටම මුන් කවද හරි බඳින්න ඕනේ බඳලා නැත්නම් ළමයි හදයි පවුලක් හැදේවි එතකොට පවුල් ප්‍රශ්න වෙයි ඒවටත් මුණ දෙන්න කොයි විදියද මේ ලෝකේ කියලාවත් දන්නේ නැතුව මෙච්චර දුර ආපු අපිට කමෙන්ට් කරද්දි පොඩ්ඩක් දෙවරක් හිතන්න මොකද ඔව ආයේ ආපසුවට එනවා එනවා එනකොට හැම දෙයක්ම එනවා කර්ම කියලා එකක් තියෙනවා දිත්ත ධම්ම වේදනේ කියලා එකක් තියෙනවා මේ හැම දෙම රහසෙන්වත් පවු නොකරසේක කියලා ગાත කියලා වඳිනවා බෞද්ධයෝ නම්
ඒ කියන්නේ හොරාට හරි මිනිස්සුන්ට පොඩ්ඩක් එහෙම කරන්න එපා කියලා තමයි ඒක කියන්නේ. ඒත් අම්මම හිතන්නේ අපි ඇත්තම ඒ විදිහට අපි ඉන්නවා. අපි කවදාකවත් කාටවත් එහෙම බනිනවනම් මේම කෙලින් බනිනවා. ඒක ඉවරයිනේ. හොරාට මේ එව නැහැ අපි. කලිනුත් කියලා තියෙනවා අපි කාගේවත් කිසිම දෙයකට අපි බැනලා කරලා අපි කරන්නේ අපි ඇත්තම වැඩකුත් නැහැනේ. අපි හිත රිද්දන විදිහට කිසිම තැනකදී කාටවත් මොකක් කියන්නේ. ඒකට හේතුව නිකන් අපරාධේ ලයිව් එකක් ඇවිල්ලා නැත්නම් වීඩියෝ එකක් අරගෙන අනුන්ගේ කුණු හොදන්න නැතුව අපිට දේවා. ඔව් මේ කුණු හේතුව ඔයගොල්ලෝ අපේ කුණු හොදපු නිසා. ඕකේ. මේ කුණු හොදපු නිසා නෙමෙයි බං අපි නිකන් ඉන්නකොට කුණු ගොඩවල් දේන අපු නිසා. හැමෝටම බුදු සරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල ගොඩක් ලෙඩ තියෙනවා. මටත් සනීපන අපේ ගෙදර හැමෝටම සනීපන. ගොඩක් පරිස්සමෙන් ඉන්න. මේ මාස්ක් දාන්න ඕනේ නැහැ කිව්වට මාස්ක් එක පුළුවන් තරම් දාගෙන ඉන්න. මොකද මේ ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා, කැස්සක් උණක් තියෙනවා, වෛරස් එකක් තියෙනවා, හරිම අමාරුයි. ඇඟපත ගොඩක් රිදෙනවා. ඉතින් මේ දවස්වල මම හිතන්නේ පොලිමේ ඉන්න කෙනුත් ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා දැන් මාස්ක් දාන්න එපා කියලා කිව්වට ඔයගොල්ලෝ කොහෙ ගියත් පළවෙනි දවසම බෙහෙත් ගන්න, දෙවෙනි දවස ගමු, තුන්වෙනි දවස ගමු කියලා ඉන්න එපා. ඇඟපතේ නැගිටින්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ඒ නිසා පළවෙනි දවසම මට නිකන් ඇඟට හරිනෑ, කැස්සක් එනවා උණ වගේ කියලා හිතෙනකොටම ගිහිල්ලා බෙහෙතක් ගන්න ડોක්ටර්ගෙන්. මොකද අපි හිතලා ගොඩ වේදකම් හරියන්නේ නැහැ මේකට. හරි ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා හරියට බෙහෙත් කරගන්න. නැත්තම් මේ අංජලි මුල ටිකේ හරියට නිග්ලෙක්ට් කරා හැමදාම. ඉතින් මම පොලිමේ නෙහිටියේ. ඔව් අංජලි දවස් දෙකහමාරක පොලිමක ඒ වෙලාවේ තමයි ආසනීප වුනේ. අනේ ඒකට අපිට තෙල් ඕන වුණා. අපි ඉතින් පොලිමට මං ඉතින් දවස් දෙකක් හරි ගිහිල්ලා හිටියා. ඒකට ගෑස් ගෑස් ඕනේ නෑනේ මචං. අනේ පොවිති ඇස් ඕන නම් මං යන්නම්. මෙහෙම කරන්න, පොකටත් ගෑස් සිලින්ඩරයක් දාගෙන තෙල් පොලිමෙ ගිහිල්ලා ඉන්න. එතකොට ඌ සතුට වෙනවා. එහෙනම් අපි සමගන්නයි සූදානම් වෙලා ඉන්නේ. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, share කරන්න, එහෙමනම් share කරන්න, like කරන්න, subscribe කරන්න. හරි, okay. And also මෙහෙම මේකට දැන් බැන බැන චූන් වෙන කට්ටිය ඉන්නවා නම් මීට එහා මේ වගේ වීඩියෝ එකක් හැදෙන්නේ නැහැ. ඔව්. This is one. ඒ කියන්නේ මේ බැලපු නිසා අපිත් දානවා ඒකටත් comment එකක් ආපු දැන් කියලා එකක් තියෙනවා. එහෙම යන්න එපා. එහෙම කරන්න එපා. මේක මෙතනින් ඉවරයි. මේක හරි boring. අද වෙන වැඩක් තිබෙනවා. ඒ නිසා අපි මේක කරා. ඇත්තරම ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා වගේ ජීවිතේ ඉන්ට්‍රස්ටිං දේවල්. ඔව් ඇත්තරම මේ ඒ නිසා අපි ඒවා බලන්න ඕනේ. හරි එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.